ලෝක උසලන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණු තරගයෙන් පස්සේ ඇතරම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙනාවු තරගයේ වීරයා බවටත් පත්වුණු සදීර සමරවික්‍රම මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඒ වගේම මාධ්‍යයට කතා කළා. එහිදී විශේෂයෙන්ම සඳහන් කරපු කාරණය තමයි ඒකේ කැපිපෙන්නම කාරණය තමයි තමන්ට නැත්නම් තම කණ්ඩායමට ආයේ වැරදි කරන්න කිසිදු අවස්ථාවක් නැති බව. ඒ කියන්නේ ඉදිරියට යනවා නම් නැත්නම් සෙමි ෆයිනල්ස් යනම නම් ආයේ වැරදි කර කර ඉන්න අවස්ථාවක් නැහැ. දැන් හොඳටම වැඩි ටයිට් වෙලා තියෙන්නේ කියන එක තමයි මයි ඔහු ඇතරම සාරාංශයක් විදිහට ගත්තොත් කියන්නට තියෙන. ඉතින් ඔහු දක්වපු අදහස් විදිහට මෙන්න මෙහෙම කියනවා. ඇතරම ගොඩක් අමාරු වුණා පිටිකරනේ ඒ දෙන්නේ මේ වෙලාවේ. මොකද අපි දැක්කේ ඒගොල්ලන්ගේ පන්දු යවන්න නිතමත් හොඳින් පන්දු යවුවා සහ විකට් එකේ ගොඩක් සපෝට් එක ඒගොල්ලන්ට තිබුණා කියලා සදිර කියනවා. ඊට අමතරව ඔහු මෙහෙම කියනවා, ඉතින් මම එන හැම ක්‍රීඩකයෙක්ටම කිව්වේ මේක ඕවර් 40න් 42න් ගහලා ඉවර කරන්න ලේසි නෑ. මේක අපි පුළුවන් තරම් ඩීප් ගෙනියලා දෙනන්න බලන්න ඕන. මොකද විකට් එකත් එක්ක අලුත් පිටිකරුවෙක්ට ඇවිල්ලා සෙට් වෙන්න ලේසි නෑ. ඉතින් බැලුවේ හැම වෙලාවෙම අන්තිම ඕවරේ ඕවර් දෙක වෙනකම් මැච් එක ගෙනහිල්ලා එතනින් කොහොමද මැච් එක දිනන්නේ කියලා යනුවෙන් තමයි සදීර සමරවික්‍රම කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වඩා නෙදර්ලන්තයේ පන්දු යවන විට ඔවුන්ට වාසියක් තිබුණා කියලත් සදීර කියනවා. ඇත්තටම අවසාන මොහොතේදී ලකුණු ලබා ගැනීමට අපහසුතාවයක් තිබ්බා කියන එක ඇත්තටම ඒ අවස්ථාවේදීත් ඔහු කිව්වා. ඒ වගේම විශේෂයෙන්ම ඔහු කියන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉදිරියේදී ප්‍රබල කණ්ඩායම සමග තරඟ කිරීමට සිදුවනවා. තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට නම් ඉදිරියේදී වැරදි සිදු කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ඉතින් කණ්ඩායමේ සමාජිකයෙක්ම කියනවා. අපි නෙමෙයි කියන්නේ, කණ්ඩායම ඇතුලේ ඉන්න සමාජිකයෙක්මයි කියන්නේ. ඉතින් අපි දැක්කා ඇතරම තරඟය අවසන් වුණාට පස්සේ ප්‍රවීණයන් සහ ගොඩක් දෙනෙක් කතා කරපු දේ තමයි පන්දු ඇවිීමේදී වයිට් පන්දු නැත්නම් අතිරේක ලකුණු බර ගණනාවක් ලබා දීලා තියෙනවා මේ තරඟයේදී. විශේෂයෙන්ම අතිරේක ලකුණු 33ක් ලබා දීලා තියෙනවා, වයිට් 26ක් දාලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය 33 තව ලකුණු 25කින් විතර අඩු කරගත්තා නම් එහෙම ඇතරම ලකුණු 225ක් 230කට නතර කරගන්නට තිබ්බා නෙදර්ලන්තේ. ඒ වගේම අපි දැක්කා සමහර පන්දු අතහැරීම් පිටියේ පන්දු අතහැරීම් වලින් 4 සීමාවට යනවා. අතට ආපු පන්දු 4 සීමාවට 20 වෙනවත් අපි දැක්කා. ඒ වගේම අර දුවද්දී දැවියම් කරගන්නට තිබ්බ අවස්ථා ඇතරම මොකද්ද හේතුවක් හින්දා පහසුවෙන් තිබ්බ අවස්ථාවත් අහිමි වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් කරුණු කාරණාත් එක්ක පිටියේ පන්දු රැකීම සම්බන්ධයෙන් ඇතරම දැන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණයනොත් කතා කරන්නේ පන්දු රැකීම නම් ඔයිට වඩා හොඳට එන්නට ඕනේ, නැත්නම් ඉස්සරහට යන්නට බැරි වෙයි, කොහොමඩවත් ප්‍රබල තරඟ වලට මුහුණ දෙන්න බැරි වෙයි කියන එක. ඉතින් අතිරේක ලකුණු ලබා දීම සහ පිටියේ පන්දු රැකීමේදී අමතරව ගිය ලකුණු ටිකත් එකතු කරලා ඔක්කොම ගත්තොත් එහෙම ඉතින් අතිරේක ලකුණු 33කුත් ඒ වගේම පිටියේ පන්දු රැකීමේදී අනිවාර්යයෙන්ම තව ලකුණු 20ක් විතර අහක යන්නට ඇති. ඉතින් එහෙම බලපුවම නෙදර්ලන්ත කණ්ඩායම අර හොඳ සම්බන්ධතාවයක් පැවැත්වුවත් ලකුණු 200කට විතර සීමා කරගන්නට තිබ්බා හොඳ විශිෂ්ට පන්දු රැකීමක් තිබුණා නම්. ඉතින් ඒක කරගන්නට බැරි වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට. එයින් තමයි මේ දැවැන්ත ලකුණු ප්‍රමාණයකට ගියේ. ඉතින් මේ ක්‍රීඩාංගණයේ ලකුණු 262ක් නැතන් මේ 262 හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරපු පළවෙනි අවස්ථාව කියලා තමයි වාර්තාවල සඳහන් වන්නේ එක් දින තරඟවලදී. එහෙම ලේසි නෑ මේ ක්‍රීඩාංගණයේ හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණයක් ලබා ගන්න. ඉතින් අනිත් එක තමයි අර ආලෝකය ආවට පස්සේ නැත්තම් ආලෝක කුළුණවල ආලෝකය දැල්ලුවාට පස්සේ මේ තනතිර සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කියලා කලින් ඉඳලම කියවෙනවා ලක්නව ක්‍රීඩාංගනේ. ඉතින් මේක හරිම අමාරු තනතිරක්. ඉතින් හරියට බැලුවොත් එහෙම සෑහෙන ලකුණු ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා, නැත්නම් අපි ලබා දීලා තියෙනවා 91 කඩුලු 6 ඉඳලා. ඒකෙන් තමයි ඇත්තටම මෙච්චර අමාරු උනේ මේ තරඟේ. එහෙම නොවන්නට ඇත්තටම පහසුවෙන් ජයග්‍රහණය කරලා අපි ලකුණු වේගයත් හොඳටම හදා ගන්න තිබ්බා. නමුත් ඉතින් සදීර කියන්නේ ලකුණු වේගය හදා ගන්න ගිහිල්ලා ගැහුවනම් එහෙම කඩුලු ටික දැවිලා ගිහිල්ලා පරාජයටපත් වෙන්නටත් ඉඩ තිබ්බා කියලා. ඒ නිසා තමයි සෑහෙන්න දිග නැත්නම් පන්දු වාර 50 කිට්ටුවටම එනකන් ඉඳලා තරඟේ ජයග්‍රහණය කරගන්නට බලලා තියෙන්නේ තනියෙන් ඔහු එක පැත්තක් ආරක්ෂා කරගෙන. ඉතින් ওই වගේ තත්වයක් තමයි ඒ තරඟයේ තිබුණේ. ඉතින් ඊළඟ තරඟයේ නම් තත්වය වෙනස්. මොකද චින්න ස්වාමි ක්‍රීඩාංගණයේ තමයි තියෙන්නේ. එතකොට ලග්නව් ක්‍රීඩාංගණය වගේ නෙමෙයි, ලකුණු පාරාදීසයක් බැංගලෝරු තියෙන්නේ. අපි බලමු එතෙන්දී මොකද වෙන්නේ කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.